නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ලෝකයත් ලෝකයට හේතුවත් ලෝකය නැ ලෝකය නැති කිරීමේ ඒකායන මගත් අපට පහදාදුන් අපගේ එකම ශාස්්‍ර වූ ගෞතම නම් සම්මා සම්බුද්ධ සර්වඥන් වහන්සේට නමස්කාරවේවා. දහම් පනිවිඩයක් හොයෙන සැදැහැති පින්මත්න පිින්වතියනි පින්මන්ත දෝනි පුතේ. අප්‍රමාණ සංසාරයේ ඉතිහාස කතාවක් තියෙන අපි ඒතිහාස ඇතුළේ සතුට සොය සොය දුක්වින්ද මදිවට මතු දුක් උපදින්ඩ කරුණු හදාගත්තා. එතිික අප මතක තියාගන්න. අනන්ත සංසාරය අපි සතුට හොයාගෙන දුක්විින්ද මදිවට තවත් දුක්විඳින්ට කරුණු හදාගත්තා. ඒටිකරෙත් සතුට හොයාගෙන දුක්විඳ ලයි. බලන්නගහෙෙනන මේ මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දුවන දිවිල්ල කොච්චර අනුතුරුදායකයිද. එ මිනිස්සු නම් කියනවා කාලා ඇඳලා සන්තෝසිෙන් ඉදලා මැරෙන් ඩෝනි එහම කියනවන බු බුද්දහම ඒට පහරගහන්න නෑ නමුත් පංවතිටි මේක මිනිස්සු අවබෝධයෙන් නොකොළොත්. එහම නැත්තන් ඔය කාල ඇඳලා ඉද සන්තෝසින් දල මැල්ල යන්ඩ ඕන කොහොමත් මැණ එකනේ කියලා කිව්වට සැබෑවටම ඒ කියන සන්තෝසය කියන කාරණාව ඇතුළේ ඉතාම බිහිසුුණු වූ චිත්ත පීඩාවල් සේම. ඒ අදදකීම් අනවබෝධයෙන් භුක්තිවිදි හැම මොහොතකම සසර ඉදිරි ගමනට එබඳුම භවයන්න සඳහා කරුණු සකස් වෙන බව. අපි දන්නවනම්පින්මත්නී. ඒගේ ප්‍රකාශයක් පත් කරන්න නෑ න එකතුර කාටාර්ීතය මේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මිනිස්සුන්ට කම් සතුටින් ඉන්න උදව් කර නැතිය ගත්ත කියලා නෑ පින්වත්ති භාග්‍යතුන් වහන්සේ අපට සතුටින් ඉඩ ලෝක තියන ලොකුම සතුට හොයාගන්න උදව කර පුත්තමේ. සන්තුට්ටහි පරවන් දනන් කියල වදාර පුත්තමෙක්. හැබ සතුට තියෙන්නේ අපි හොයන තැන නෙවෙයි කියලා ඔයා ගත්තකි. අඒක නිසාමයි ඔබට මේ ධර්මශ්‍රවනය කියෙ එක වැ ගත්තයෙ. ධර්මශ්‍රවනය කරන කෙනෙකුට තමයි තමන්ගේ දර්ශනය රජු කරගන්්ඩ පහසුම්ම මාරගේ මුණ ගහෙන්නේ එකගනි නිසා පින්වත්න ධර්මශ්‍රවනය කියන එක සුළු පටුව නැත්තන් ඉතාම සුළු කොට්ට සලකණ්ඩ ඕන කරණාවක් නෝන බව ඔබසිියලු දෙනාම තේරුම් ගඩුව. ඒක නිසාම අපිත් මේ ධර්මය කියාදීම කියන කාරණාවට ප්‍රමුකත්තයක් දෙන්නේ ඒකදී ධර්මශ්‍රවනය කරන ඔබට වගේම ධර්මයේ දේශනා කරන අපට අපේ මනස මේ සැබෑ සතුට උදෙසා පුහුණු කර ගැනීමට ඇති හැකිාවක් පිළි බදව බුද්ධහමේ ඉතාම ප්‍රබල වූ ඉගැන්ඩීමක් තියෙන. පින්වත්නී භාගතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් දේශනාවන් අතර අදෝබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. සංයුක්ත නිකායේ භාර කියන වර්ගයට අයත්. සංයුත්ත නිකායේ. භාර කියන වර්ගයට අයත් හෙමනත් නම් සංයුතනිකායේ කන්ද සංයුක්තයට එහි භාර කියන වර්ගයට අයත් ප්‍රථම සත්‍රය සූත්‍රයේ නමත් පින්වත් භාර සූත්‍රය දැන් භාරකිව්වා ඔබට මතක් වෙන්නේ බාරහාර ඇතරම සූත්‍ර හෙ එහෙම වචනකුත්තිය නවා. භාරංච වෝ භික්කවේ දේශ ස්සාමි භාරහාරංච. භාරාදානංච නික්හේ පනංච තංසුනාත සාධකං මනසිකරෝත. පිංමත්න භාගතුන් වහන්සේ මහනිනිි ඔබට භාරයක් දේශනා කරනවා, භාරහාරය සහ භාරධානයතුන් භාර නික්්‍යේ පයක්ත් දේශනා කරනවා එ අසව කියලා අනුශාසනා කළ. නී මොකදද මේ භාර කියලා කියන්න. බර බුදු හාමුදුරෝත් මේ සූත්‍ර දේශනාවද සාමිනාන්සලන් හන මහනින මොකදද මේ භාර කියල කියන්න. එසැනිින්ම භාග්‍යතුන්හසේ පිළිතුරත් දෙනවා. පංචුපාදානක් කන්දාා තිස්ස වචනීයන්. ඒ කියන්නේ පංච උපාධනස් කන්දය පංච උපාධනස් කන්දය තමයි, මේ භාරය කියලා කියන්න. එතකට පින්මත්නී භාරය ද භාරකි පොමත් දැන් ලොක ප්‍රශ්නයයක් තින නේ ද. මොකක්දේ මොක මො තේරමකින් දෝක කියන්න පින්මත්න මේ පරිහරණය කිරීමේ බරපතලකම පරි අරණය කිරීමේ බරපතලකම යොදාගෙන තමයි භාර කියන වචන යොදල තියෙන්න්නේ. මේ භාරේ නැත්තම බගකීම මේ බර ගමන් කරනකොට හිදනකොට නිදියනකොට නානකොට සැරසෙන කොට කනකොට බොනකොට හැම වෙලාවකම පුද්ගලයකු දරනතත්ත්ය අතිශ්‍යයෙන් බැරෑරුම්. අත්තිස්්‍යයෙන් බැරෑරුම් අන්න ඒ නිසාම මේ භාර කියන වචන පාවිච්චි කරන්නේ ධර්මය අවබෝධ කරගන්න තුරු ඔබට මේ මේ බගකීමෙන් ගැලවෙන්න බෑ මේ බරයෙන් ගැලවෙන්න බෑ හැම මොහොත්කම සිද්ධ වෙන එක. එතකොට පින්මත්න භාගතුන් වහසේ දේශනා කරන මොකක්ද මේ භාරය පංචුපාදානස්කන්දය තමයි භාරයකය. මොකදද මේ පංචුපාදානස්කන්දය කියන්නේ රූප්පය උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්දය, සං්ඥා උපාදානස්කන්දය, සංකාර උපාදානස්කන්දය, විඥා උපාදාන ස්කන්ද තමයි භාරය මේ තමයි වගකි තමයි බර මේ තමයි නිතර පරිහරණය කරන බරපතලම කාරණාව පින්වත්නී දැ මේ පංචස්කන්දයක් ස්කන්ධ පංචකයක් ළඟතියාගෙන ඒ එබඳුම ස්කන්ද පං්චකයක් සහිත පුද්ගලයන්ට අම්මා කියමින් තාත්තාකමින් බිරිඳකීමින්, සැමයාකීමෙන් දනි පුතාකීමින්, බල්ලාකමින්, පූසා කියමින් මේ ආකාරයෙන් ොයකුත් වචන පාච්චි කරමින් අපි මේ සත්්‍ය පුද්ගල විදිහට නැත්තැන් සත්වයෝ පුද්ගලය විදිහට දකින්නේ පංචස්කන්ධයක් බව භාගිතු වනාන්සි හොයා ගන්නවා වඋහන්සි දේශනා කරනවා ඒ ඒස්කන්ද පංචකය කරහි පුද්ගලයකුගේ සිතෙහි ඇතිකරගන්න බැඳීම ඇලීම කැමැත්ත මෙන්නක උපංච උපාදානස්කන්ධය විදියට පැහැදිලි කරනවා. එතකට පින්වත්න අපි රූපය උපාධානය කරගන්නවා. රූපය කැමැතිවීම රූපයට ඇලීම. එතකට මේ විදියට වේදනාව සංඥාසන් කරවිඥාන දැ සාවාන්‍ය ධර්මයහන පින් තුළට දැමේ වචන අලුත් වචන වට බෑ. සරලවකි වෝතුන් දෙ අපි නාමරූප සම්බන්ධයක් නතියෙන්නේ පුද්ගලෙක් කියලා කියන්නේ නාමර නාමරූපන එතකොට දැන් රූප කියල කියන්නේ ඔය අපිට පේන හතට අසුුවෙන මේ වගේ බෞතික දේවල්ටිකක් එ වේදනා නාම කියලා කියනවා මේ අත්තට හසු නොවන්න නැත්තැන් අප ඉන්ද්‍රී ප්‍රත්්‍යයක්ෂයෙන් එහෙම අපිට අල්ලලා අතගාලා ඇහැට දැකලා ප්‍රකාශ කරන්න බැරි තත්ත්වයක් වේදනාව අපිට යම්කිසි දෙයක් අපට යම්සියක් දැනෙන විදිිය දැෙන වි. පිහඳගන්න ඇතිඳ පිහඳුනාගන්නේ එක. එ දැනීම හඳුනා ගැනීම ඒ සමගින් රැස්වීම යම්කිසි දෙයක් එරැස්වීම එතකොට මේක තුළින් භවයෙන් භවය පුද්ගලයකුට සාර්පයකු හැවදාල යන වගේ සරිරිකුඩු මාරුකර කරා ගමන් කිරීමට ඇති හැකියාව. විදි මෙන්න මේ කාරණාටික තමයි භාරය කියල කියන්න ති මේ භාරය මේ වගකීම ලේතිීම් බිමි තියනබ. මේකත් එක්ක මයි ඇවිල්ලතින්. මේකත් එක්ක මයි යන්නේ දැහි තන්නක දෙැ අපි කිවනේ අම්ම කියලා කියනවා තාත්ත කියල කියවා දෝනි කියල කියෙන පුතා කියලා කියනවා මේ පංචස්කාන්දය කටකින්. එහැබැ මෙවර අපි මෙන් ගියා මතුන් නැවතත්න් ඒ පංචාස්කන්දය සකස් කර ගන්නවා එකට රූප ස්කන්ධයක් ඒකට අවශ්‍ය කරන සෙසු ස්කන්දටික මේ වි්ඥානය වටාම නිර්මාණය වෙනවා එතකොට මෙක තමයි භාරය කියලා කියන්නේ මේක තමයි භාර මේක තම වග්ගකීම. එතකොට මාහනෙන්නේ මොකක්ද මේ බාර හාර කියලා කියන්නේ ඔන්න දැන් ඔයත්තට දේවාල මතක්වෙයි මනිසු බාරහාර වෙනවා කිය නොව මේ එහෙමතේරමින් නෙවයි කියන්නේ මොකක්ද මේ භාරහාර කියලා කියන්නේ අපි දැ මේ භාරයට විවාහාර මාත්‍රටිකත් දාගන්න අමං අර කලින් කිව්වේ නම් විදිහයට දාගන්නවා කියලා මොකදද මේ වගේ නම් ඇති මේ වගේ වාසගමක් ඇති කෙනෙක් ඉන්නවා කියලා අපි යම්යම් පුද්ගලයන්ට නම්දාගන ඉන්නහවේ පංචස්කන්දයක් එදකට පුද්ගලය මොකද කරන්නේ එප දෙෙන කොටම එප දෙෙන කොට්ටම ස්පංචස්කන්ද බර උත්සගෙන දෞුරුද්දහයා කවුරුදු සක් සීයක් මේ නොකුත් උපරිමිතින් සීයයින දැන්කරන ච්රත් නෑනේ. එක අරනං සීයක් එකසේ විසක් මේ භාරයනාවනවා මේ භාරයට කවනවා මේට මේක ඉතිං එක පුටුවල නිදි කොරෝනවා ඇද ඔංවල ඉදිිකරෝනවා ඉන්දෝනවා. බෙත් කොරෝනුවා බෙහිත් ගල්ලනවා සුවඳ ගල්ලවනවා හෝදනවා කියක් එව කරනවාද මේ දේවල් කරමින් මොකද කරන්නේ චුත්තවන්න මුොහොත්ඒේ මේ අතර ලදාලා නැවත ඉපදිනකුට නැවතත් වෙනත් ඉස්කන්ධ භාරයක් සකස්කර ගණ්ඩ සමත්යෙනවා අර ස්කන්ධ භාරයේ කතාව මේ ආයිත්්‍ය ඇතිකදගන්න ඉස්කන්ධවාරයට හේතුවක් වෙන එකට සම්බන්ධයක් ති අපි පස්සේ කතා කරන. තර මෙන්න මේක තමයි මෙන්න මේ මේ විදිහට මේ වටිනාකන්දිදිී යන කතාවට කියවා. බාර හාර කියලා. මේ පංචස්කන්දේ තුළ සත්‍යේ පුද්ගලෙක් දකිනා එකටගෙනා බාරහාර කියලා. එතකොට මොකද වෙන්නේ භාග්‍යතු වන්සේ වදාාරණවා. මොකදදේ එතකොට මහනින භාරා ධන කියන්නේ. මොකද බාරධන කියලා කියන්නේ. යායන් තන්හා පෝනෝ භාවිකා නන්දිරාග සාකතා. ්‍ර තත්්‍රාභි නන්දිනී සයී දං කාමතන්න බවතන්නා භවතන්න ඉඳං උච්චති භික්කවේ භාරදා නං අන්න බරන්න. හරිම ලස්සනට කියනවා. මකද මේ කියන්නේ. යම්කිසි පුද්ගලයක නැවත උපතක් ඇති කිරීමට පවතින ඇල්මක් සහිත. මේ මේ කියපු පංච උපාධානස්කන්දය කෙරෙහි සතුරුවන සභහයක්ති නවාන. අපෙන තන්හාාවේ ඒඒ තන්ාව කාමතන්නා බවතන්නායි ඔබතන්නා විදිහට පොටස් කරගන්න පුළුවන් එතකොට මෙන්න මේ විදිහට මේ ඒකරේ ඇති කරගන්න තන්හාාව සතුටුවීම අනකට කියන භාරධානය කියලා. පිගති බලන්නක දෙම භාර දානය තියන බරපතරකම තමයි පෝනෝ භවිකාය උපොදින්දක හේතු වෙනවා. එතකට ඒත රන්න මේ නන්දිරාග සමඟ කියන්නේ කැමැත් දැඩි කැමැත්තක්ක් නන්දිරාගසාගතා. එතකොට තත්්‍ර තත්්‍රාභි නන්දිනී ඒ තැන්වල සතට ඇබී. ඒ සතුට වෙන විදිට ඒ උත්පත් ස්සාන වලට ගැලපෙන අරමුණු සකස් කර ගන්නවා. පින්වති බලන්නකෝ. එකයිමං අර කලින්ම කිවේ අපි පුළුවන්තරං කාල ඇඳලයිමු. පුළුවන් තරන් හො ොඳ මම් බිමන් ඇවිදලා සතුට වමුසිින්දු කියමු නටමු ගයමු කියලා කිව්වට ඒ ඒ ක්‍රියාවලිය තුළ ඒවා ආශාවෙන් කැමැත්තෙන් තන්හාාවෙන් බුක්තිවිදින හැම මෝතකම තවත් මේ සංසාරය උපතක් ලබමින් දීර්ග වූ දුක්දුම්නස් විඳමින් සංචාරය කරන්නට අවශ්‍ය කරුණු සකස්වන බව ඒ මොහොතේ කාටපත් තේරෙන්නේ නෑ පින්වත්නී අපිට හම්බේෙනවා අභි නන්දන කිය සූත්‍රය ඒ සූත්‍රය ලස්සන්ට කියන කවුරුවර කෙනෙක් රූපය සතුටින් පිළිගත් තොත් අනගද යෝ භික්කවේ රූපන් අභිනන්දති දුක්කං සෝ අභිනන්ද කවුරුහරි රූපය සතුටින් පිළිගන්නවා කියන්නම එහි දුක තමයි පිළිගන්න ඔන්න බලන්නක දෙ නිව සතුටින් පිළිගන්නව අම්ම දැ මේ බන්නහලාගින් දෝනිම සතුටින් පිගන්නඩ ා කනම කියන්නේ දෝනිව දැන් අම්මට සිද්ධ වෙනවන ය එ නත්තු කරන්න එතකොට යාට හිනාෙන්ඩ වෙනවා එයා එයාට ගත් කවන්ට වන්න පුුවන් යවන ආවන්ඩුව වන්න පුුවන් ඇත්තක සෙල්ල කරන්න වඩ පුළුවන් හැබැයි එයා තුළින් එයා මේ මා බෙනුවෙන්ම නිර්මාණය වෙච්ච ලෝක ඉතාම අපූරු නිර්මාණයක් ඇයි සිතමින් ඒ දෙස බලා සතුට වීමයි බයනක කොට මකක්ද අභිනන්දනය කරා වෙන්නේ. දුකයි අභිනන්දනය කරවන්න. හරි කතාවක් න හාමුතුරෝ කියය. පුංචි බ්ෙගේ සූරතලේ දැකළලා අපි ඇති කරගන්න සතුට එක පිඩලුගු ලාබයක් කියල හිතනයක එක කොහට දුකක් වෙන්නේ සැපක් වගේනෑ. නොමු පිංහතුන ඒ තමයි දුකා අභිනන්දනය කිරීම මක් නිසාද එක මෙලොවට වඩා අඊලං කතාවේ තමයි සංසාරයේ කලේෂයන් උපද්දවන්න. මොහද යම්කිසි කෙනකින්. ූප අබින්දනය කරනවා ද යදුකතම අභිනන්දනය කරති. යට තේරෙන්නෑන මේ මේ කුණුගොඩක් කියලා බෙගගෙන් එවගේ ලොකු බබෙගගෙන් නොෝනගේ මහත්තයකින් දරුවන්ගෙන් ඕනෑම කෙනගේ කයක් දැක්ක හම ඒ කුණ ගොඩක්ය කියලා අවබෝධයකින් එහෙත් එහෙත් ගුණධර්මවට ඉඩ දෙෙමින් යුතුකමෙන් එයා ඇසු කිරීම යුතුකං ඉෂ් රීම නොකර ඒවා දිහා මුලා වෙලා බලන්ඩ පටන්ගත්ත ගමන් එක අිනන්දනය කිරීමක් වෙනවා. මිටි හරිී පරිසෙන් අහන් ොඩපු ඇතන් සමහරු ඉතනවා ගෙදර ඉන්න කටි නිසා කෙස් වැඩනව කියලා එගොල්ල ගෙන තරාගුත් ඇතික. පින්වත්න හිතන්නක චූටි බයකු වඩාගෙන ඉන්නකට අම්ම කෙනෙකු මට හිල්ලතිනවා සමහර බබාලගේ කටින් කියෙලා වැටෙනකොට කියලන කියලා කියන කොච්චර පි සිුද්ධයද අම්මලාකට කෙල කියන්න නෙ මේ බාග කටින් පැණි වැටිනවා කියලා කියන්නද පැණි කියපුකම මනිසුමතක්න්නේ පැනිිරස දෙයන්නේ නඋද්‍යන් අර බාග කටින් වැටන කල එකට පැණි කියන්න කොහොමද. ඒයාරේඒ ඔලිවෙතිය නාකල් පත් එක්න මකදේ බාදයා ලන්න පොම සුන්දර බොහෝම පවිත්‍ර වූ තමා වෙනුවෙන්ම මේ විශ්ව විසින් මවාදුර් නිර්මාණයක් විදිහයට තමයි ඒයාගේ මනසිය ඇදිලතිය ඒකනේ කීයටවත් ඉතිරින් කුණු කල වැටට විදිහ නෑ කියල හිතෙන්නේ. පැන කියන්නේ දැ ලාලනක පැනි කියල කියපු ගමන් අපිට මතක් කියනේ කෑමට සුදුසු නිකන් අපි දවට රස දැන දෙයක් නැතින් අර කියෙලට කාරගෙන අපට පුළුවන්දහෙම කෑමට ගන්න. එතකොට හිතන්නොක දැන් ඒ වගේ දර්ුවෙකු වමන දැම්මත් හ හොට රල දැමත් අමක්ෙනෙක්ට ේරෙන නෑ අපප විත්‍රර දෙයක් කියර දැම කියන්න අම්මලට දරුව පිල්කගල්ර කියර නෙමෙයි අමලටේ දේකරන්න වෙනවා. නමුතුන් අනුකම්පාවන් ඒ දේවල් කරාටකමක් නැහැ අම්මල තේරුම් ගඩෝන මේ කුණු ජරාව මේ ශරීරෙන් පිටත්ව. පිට වෙන බහිස්ත්‍රාාවේද්‍රවවෙ කියලා අම්මලව තේරුම් ගණ්ඩෝල. එතකොට මේ බුද්ලයොත්තක ගණුදිනුවේදී කෞවවර කෙන කොවගේ පුද්ගල රූපයක් නද රපය රූපය, පුද්ජලයෙක් වන්න පුුවන් ඒ වස්තුවක් සම්බන්ධයවෙන්න පුළුවන්. රූප මේ වසයෙන් යම්කිසි සතුටක් ඇති කර ගන්නවනම් මේ ඉන්න අපේ පුතයි මේ ඉන්නේ. දෝ මේ ඉන්නේ අම්මය මේ නිතාත්තයි මේ බලන්න මෙ නෝන මෙ අමේ ඉ මහත්තයා මෙයාම බොමෝදටයද කයවර්ධනය කරගෙන බොම නිරෝගී වෙන්න කෙනෙකෙ කිය ඒ කකුණු කයදිහා ඒඉදිරායන්න මැරෙන. ඒ රූප කලාපොරින් සකස්ච්ච වස්සෝදිහා පුද්ගල ස්භාවයකින් එක වටිනාකමත්දීලා බලන්ඩ බලන්ඩ ඒ බාරහාරයේ විසින් මොකද කරන්නේ භාරධානයක් නිර්මාණය කරනවා. පින්වත්න. තන්නාවක් නිර්මාණය කරනවා. පින්වත් නිදන දන් කතාව හමයි ඒකෙන් දුක තමයි එන්න බලන්න හරි බයනකයි නේද. අපි කියමුක ලස්සන මල් පෝකරත් තියෙන. ඇත්තර මල්හොකරක් විදිහට මේ බෞතිකව තිය යම්කිසිද අපි කියමු ප්‍රස්ටික්ලින් හතු මල්පොකුරක් කියලා ඒ අපි මීට පෙර දැකලා තියෙන මල්පොකුරේ මත්තකය අපේ මන්න්‍යසාභ්‍යන්තරයේ අවස්සාලීම සඳහා බාහිරින් භෞතික දේවල් අරගෙන ගන්න ද්‍රව්‍යයාරගෙන කරපු නිර්මාණයක් අපිටක මල්පොකරක් වගේ පෙරුණට තිරිසන් සතකට එක පේනවද මල්පොකුරක් වගේ පේ නෑන යටඒ සතුර දැනෙ නෑනඒක ඇත්තට මල් පොකුරක් වගේ නම් තිරිසසතාටත් දැනෙන්වන මල් පොකුර කියන සංකල්පය සතුරු සාගතකක් නම් නවත් අපිට හෙමෑගීමක් අපි හදා ගත්තය එකක් වුණට තිරිසුට එමෑගේීමක් වෙල්ලන්න එක නෙගල්ලු ඒ එක සමට හපලදාන්න ඉරලදාන්න. එම් පින්වත් එතන තියෙන්නේ අපිගේමගේ හරති කඩදාසි වලින් කියලා කඩදදා සිටිකක් කියලක ෝතේතු වැරදි. යම් පටවි මිරූප කලාපකිපයක එකතුවක් තිෙන අපඒකට මලක වටිනාකමක් දීල තියනවා හැබැමිට පෙර දැකලා අත්තින්දලා අතගාලායි බලා තියන මල්ල්ට අ්ඩු පෝජපේ මලට වටිනාකම දෙන්න. හව ට පස්සේ ොහෝ මලස්සන මල්පොකරා කරීම පපුරුයි එක ද බලවලලායි හිතනවාගේ හැඟ මකින්. මල් පොකර අිනන්දනයකරත් මකක්ද වෙන්නේ සෝදු කං අභිනන්දති දැනීම තමාගේ තමා තුළ මේ වැඩිලා තියෙන්නේ තන්හාවයි ප කාම තන්නාවයි. ඇරූප ත කාම තන්නාවයි. අපිතුම ගීතයක් කහනුවයි කියලා ගීතයක් අනකට පින්වති ගීතහන් දෙ පාකිලකිවන්නේයි. නමුත් මේ ගීතයක් අහනකොට එක කෑමක් වගේ හරිම ලස්සනයි වැලන්නක එක සංගීතයයි ඒේ මේ පදදරටාවයි ඒකට ගැලපිච්ච විදිිය එක හරීම සුන්දරයිඒ කණට හරි මිහිරී කියලා. රසවිඳමින් එය ශ්‍රවණය කරන්නට කරන්නට අභිනන්දනයර අබිනන්දනය කරන්නට ඔහු එබඳුම ශ්‍රවන ඉන්ද්‍රියක් ඇති එකල කුසල අකුසාලවලට අදාල තවත් භවගානකට භවතන්හාව කාමතන්හාව එතකොට පින්මත්නී. නැවත නැවත ඉපදීම සම්බන්ධෙන් භ එබඳ භවයක් තුළ නැවත නැවතත් නැතැන් ලැබූ භවයතුල ජීවවීම සම්බන්ධෙන් යම්කිසි ආකාරයක පෝෂ කටිකක් තමයි සකස් කරගන්නේ ඉටහදාළව එන අපි තේරුම් ගඩුවනි ඒ සින්දුවත් ඇති අපිවාමාරුේදාඩ ඒ අභිනන්දනය කරලා තින ගීතේ නම් මොකක් අභිනඳන කරතින දුකා අභිනන්දනය කරති දුම කතාව තෙම වාමිනාන්ස කියන විදි තින් ඇස් පේ නතු ගංගහනතු සම ඉන්ලි කොහි නැ ඔය එක වෙලාව කපිට හම්බෙන ඔය ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රයේ තියනවා උත්තර කියල මානමකයක් ඇවිල්ල බුදුරජාණන් වහන්සට කියනවා උත්තර කියලා මානකේක් ඇවිල්ල කියනවා ගතු ෝගින් හනාවදැ ඔබ ඔබගේ ගුරතුමා ඔගේ ගුරුවරයා මොනගේ ගැන්නීමමත් ඉදිරිපත් කරන්න. එතුකට කියනවා අපි අපි ඉදිරිපත් කරන්නේ ගැනීම තමයි මේ රප බලන්නතුවඉන්න තරමට හොදයි රූප බලන්නඇතුව හිටියන රූප තහා වැඩෙන ශබ්දහන්න ඇතුව හිටියනම් ඒ තන්හා වැඩෙන්නෑ ඒක තමයි ඒ තන්හාාව ඉවත් කරගන්න තිට පහස්සුම ක්‍රමේ එතුකර බුදුපියාණ වහසේ අහනවා එතකොට උත්තර එතට උපති ඇස්පේන ඇතිමිනිස්සු. බුධිම කංහේ නැති මිනිස්සු. එතක ිගුලු සංවර වෙලා දන්නේ කියලා. ආ එතුකටම උත්තරට තේරුුණේ හිතරන විදේ වැරදිී කියල ඕක ස්සර අනතාවතින කතාව. නොව පින්වත්න්නේ ඇස්පේනද රැද් කංහනද ැද්දි කිනිිරමීම කතාවතින්නේ. කන්නට ඇහැට පේන දැන කලින් පෙනනු දනු හැඟගුණු දේවල මනසින් කොහොමද පිගන්නේ කිය. පමත් යම් කිසි කෙනෙකු වේදනාවබිනන්දනය කරයිද. දැනී ගැ හරි සතුරුදායක. යම හඳුනාගත්තා මොකක් හරි ඒ හඳුනග වාහනේ ලෙස අම්ම ලෙස මල්පකරු ලෙස තාත්ත ලෙස කෑම ලෙස තන්තුරක් ලෙස සහතිකේ ලෙස මොකක් හරි පණවිඩයක් ලෙස හඳුනාගත්තාට පස්සේ. පිළිබඳව යම්කි සතුටක් හෝදුක කරඇති වෙන්නේ එක සතුටක් එක නැවත නැවත හිතා බලා වින්දනය කරන ස්වභාාවින් යුක්තයිනං ඒ ඒ වින්දනය කරන්නේ දුකයි කියලා දේශනා කළලා පුච්චර බහිතන කතාවද එතුර පින්ගත් මේ මේ විදිහට මේ පං්ච පාධනස්කන්දයම තුළ යම්කිසි පුද්ගලයක සුවයක් ප්‍රසාධයක් අිනන්ධනයක් ප්‍රීතියක් භුක්තිමිදෙනවානම් ඔහු දුකයි භක්තිවිදින්නේ කියලා දේශනා කලා පමත් මේ තමයි භාරධනය භාරධානය. භාරාධාන ඉළඟට දේශනාව කියනවා භාර නික්හේප කියනමකත්. කතමංච භික්කවේ භාර නිික්්‍යේ පනං. යෝතස්සායේව තන්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස් සංගෝ මුත්ති අනාලයෝ ඉඳං උච්චති භාරණික් හේපනන්තිී මකක්ද මේ කියන්නේ භාරණි කේපනය කියල කියන මකක්ද. මෙ තන්හාාවේ විශේෂ ඉතිරි නැතුවම මෙතන්හාාව පින්වත්නී නැතිවම තන්නාවේ විනාශ කිරීමක් ඉවත්වීමක අත්හැර දැමීමක් බිඳීමක් කැඩීමක් අත අල්ලා නොගැනීමක් වෙදද අන්නේකයි භාරණක් කපයි කරක මේ බර බිමින් තිබ්බා අයින් කරා කියර වගේ දරමත්ය එතකට පංවත්නී ඔන්න අපිට ති අභියෝගය භාරණි කේපනය උදෙසා ඒක තමයි බුදු හාමුදුර අපිට ලබාදුනු අභියෝගය පංවත්නී ඒ සඳ අපට නොයකුත් කටයතු කරන්නුව යක කුසල ්‍රාකාරකම්බල නිරත ෙන්ඩ වරෝ. මොකට ද ාරණ කේපනයදෙසා. ඉතුට දැන් පෙන්වති යඟ කාමයෙහි ඉතිරි නැතුවම තන්හාාවේ ඉතිර නැතුවම තහාාවේ ඉතිර නැතුවම අත්හර දැමීම මක්කු විශේෂයෙන් අත්හර දැමීම මක් බිදී මක්කු විනාස්සිකිද ක්කගේ අහසක මොකද මේ කෙෙන නිවන. එනම් බාරණ කියපනය කර නිවන. ගතු වහසේ දේශනා විදිරිපත් කරලා ගාතාවකුත් දේශනා කරා මොකදද. භාරා භවේ පංචක්හන්දා භාරහාරෝචපු්ගලෝ භාරදානං දුකං ලෝකේ භාරණි කේ පනං සුකන් මේ ස්කන්ද පංචකය ඒ ආන්තේම භාරයක් බරක් වගීමක් තමයි. ඒ වගේම තමයි එක තුළ, පුද්ජලයෝ තුළ ලෝක ඒක තුළම පුද්ගලයෝ අභිනන්දනය කරමින් සතුටුවමින් යමක්ක වනවා. එක භාර හාර නම් වෙනවා යමකිසි පුද්ගලයක මෙල මේක තේරුම් ගන්නවා නම් භාරධානය. මෙනිම තේරු ගන්නවන යම කි පුද්ලයකු. භාරණි කේපනය නැත්තන් මේ බරබෙම බා තබීම බත්වීම කියන සැපට පත්වනා කර දේශනාව කිය පවත්න නික්කි පිත්තා ගරුම් භාරං අ්ඥම් භාරං අනාදිය සමූලන් තන්නම් අබුයි නි්චාතෝ පරණ බුතෝ එක ඇනම කද. පවත් මේ මේ මුල් බර බිවින් තියලා ආය බරක් ගන්න ො මේ බරව මින් ති බට පසේ තුවාලයක් හොඳ කරගත්තමිනික් අයුතුල දා ගන්න කැම්තිවෙන එකක් නෑනේ කර්දරය තිබවිනි කරදරයවරු හම ආකාරදරයක් ගඩ කැමති නෑනේ එවත් කැමති ෑතමයි කරදර ගන්න නමුත් කරදර ගන්ඩා කමතුරුට කරදරමයි ජීවිතයක හැමදාම හැබැයි පින්මත්න. මේ තත්වයට පත්වනොත්දද රරප සබ්ද ගන්ද රස ඉස්පාර් සහරහා. එව ඇත්තං රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කෙරෙහි යම්කිසි පුද්ගලයකන් සතුරු නොවීන්නවානං. ඒ සමඟ සතුටු නොයනවා කියන්නම ගැටෙ නෑ කියෙක වයිපක්. එතකට මේ මෙන්න බන්ුත්වයකට පුද්ගලෙ තමන් හිත පහුණු කරගන්න වනම් ඒ පුද්ගලයා ඒ උත්තුම් සුවයා ඇතුළේ ැ නැවතත් මේ ගන්දරුවට ඇ නැවතත් එබඳු ගණදනු බඳ පිලාවල් සහිත දේවල් සහස් කරගන්න නෑ කියලා දේශනා කලා. ඒ පුද්ගලයා තහාාව පූර්ණය උදුරලා දාලා පරනිබූත පුද්ගලයෙක් පිෙනවම් පෑ පුද්ගලෙක් බවට පත්වෙනවා කියල දේශනා කළ. පින්වතින එකින් හරි පැහැදිලී අපිට ාරහාරය භාරධනය භාරණි කේපනය එ භාගතුන් වහන්සපට වදාලා භාරණි කේපනයවු දෙෙසා වැඩ කරන්න කියලා. නමුත් අපි වැඩ කරන්නම භාරණි කේපනයට නෙමෙයි පින්මත්නී. පුද්ගලයෝ මේ භාරධානයට භරහාරයට පුද්ගලයෝ මේ බාරහාරයේ තුළ භාරධානය තුර හිරවෙමින්. මිනිස් වැඩ කරන්නේම භාරදාානයටමයි පින්වත්න. ඒ ඇතුලේ නැවත නැවත දුක් ඇතිවමින් නැවත නැවත කඳුළු හෙමින් නැවත ැවත සුම්හෙළමින් නැවත නැවත මේ සංසාරයේ කල්ගත කරන්නට සිදුවන බව දැන ගැනීමම භාරණි කේපනයයි. මොකදමින් භාරණි කේපනය ඇරඹුමයි. පිංමත්නිම දැන ගැනීම දැක ගැනින් ම බවට පත් වූ කල යම්කිසි පුද්ගලයක් එක දුහක් කියල දැන ගන්නවා කියන්නෙම. ඒට ඇති හේතුව දැන ගන්නවා කියනෙ එකයි. හේතුව දැනගන්නවා කියන්නෙම යට නිදහස්වීම ගැන දැනගන්නවා කියන එක මයි. එඒ නිදහස්වීම දැනගන්නවා කියන්නම. ඒයට ඇති මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරනවා කියන එක මයි. පිංවත් පෙර පසු නොවී ආරි සත්‍යබෝධයට. ඔටත් මටත් වතු මියවතුම්ූ ධර්මදානමය කුසලය හේතුවේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා අද මේ කෙටි ධර්මානු ශාසනාව අපට අවසංකරන්න සිද්ධ වෙනවා